මෝහක්ඛයෝ නිබ්බානං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, ජීවිතය අවබෝධය එකක් කරගන්න අපිට පුළුවන් නම්, ජීවිතයත් ධර්මයත් අපිට එකක් කරගන්න පුළුවන් නම් අපිට අවබෝධය කියන එක දුර පවතින තත්වයක් නෙමෙයි. ඒතර අපි හැම වෙලාවකම ජීවිතයත් ධර්මයත් එකත් කොට සලකාගෙන වැඩ කළ යුතුව පවතිනවා. ජීවිතයත් ධර්මයත් එකක් කොට සලකාගෙන වැඩ කිරීම අවශ්‍යව පවතිනවා. දැන් අද අපිට වෙලා තියෙන ගොඩාක් ගැඹුරු අරබුදය තමයි ජීවිතය එකක්, ධර්මය තව එකක්. ତୁର ධර්මීය ප්‍රායෝගික න්‍යායන් කතා කරනවා. එයාගේ කෙලෙස් සහගත ජීවිතයේ සුපුරුදු විදියටම තුරුල් කරගෙන. ତୁର කෙලෙස් සහගත ජීවිතයේ සුපුරුදු ආකාරයකින් තුරුල් කරගෙන ඉන්න කෙනෙක් න්‍යායාත්මකව ධර්මීය විතරක් කතා කළොත් ඒ න්‍යායාත්මක ධර්මයකින් එයාව අස්වසන්නේ කවදාවත්. එයාව සනසන්නේ කවදාවත්. එනිසා අපි දක්ෂකම කියලා කියන්නේ බොහොම ගැඹුරු දෙයක්. මොකක්ද ඒ දක්ෂකම? දක්ෂතම තමයි අර ජීවිතයයි ධර්මයයි එකක් කොට සලකාගෙන වාසය කරන එක. નિરાයාසයෙන් ජීවිතයයි ධර්මයයි වෙනස පේන්නේ නැත්නම් ඒක ගැඹුරු අවබෝධයට පත්වෙච්ච උත්තමයෙක්ගේ මනෝභාවය. ආයාසයකින් නෙමෙයි, નિરાයාසයෙන්ම ධර්මයේද ජීවිතයේද එකක් විදියටම වැටහෙනවා. ජීවිතයයි ධර්මයයි අතර වෙනසක් පේන්නේ නැහැ. ජීවිතේ වනාහි ධර්මයමයි, ධර්මයේ වනාහි ජීවිතයමයි. අන්න ඒ විදියට අපට පේනකොට, ඒ විදියට අපට වැටහෙනකොට ඒක ඇතුලේ පින්වත්නි පවතින්නේ මාර්ගඵල අවබෝධය සම්බන්ධ අත්දැකීමක්මයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන පින්වත්නි. අපි ගොඩාක් දක්ෂ වෙන්න ඕන. කොහොමද? ජීවිතයේ ධර්මයේසේ දකින්නත්, ධර්මයේ ජීවිතයේසේ දකින්නත්. දැන් ජීවිතයත් ධර්මයත් දෙපැත්තක තියෙන්නේ ඇයි? දෙපැත්තක තියෙන්නේ ධර්මයේ නොදන්නාකම නිසා නෙමෙයි. ඒ විදිහට ජීවිතයත් ධර්මයත් දෙපැත්තක තියෙන්නේ ධර්මයේ නොදන්නාකම නිසා නෙමෙයි. ධර්මය අවබෝධ නොකළ නිසා. ධර්මය අවබෝධ නොකළ නිසා. එතකොට මේ ධර්මය අවබෝධ කිරීම කියන එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට අත්‍යවශ්‍ය දෙයක්. අවබෝධ කිරීම කියන එක. එතකොට මේ අවබෝධය කියන එක අපේ ඇතුළාන්තය තුළ මෝරන්නේ නැත්තම්, අපේ ඇතුළාන්තය තුළ අවබෝධය කියන එක මෝරන්නේ නැත්තම්, අවබෝධයට අදාළ ප්‍රවේශයේ ඇතුළාන්තය තුළ මෝරන්නේ නැත්තම්, ඒ මෝරණ විදියට ප්‍රතිපත්තියක් අපේ ඇතුළාන්තේ නැත්තම් අපට ජීවිතයත් ධර්මයත් එකක්සේ දකින්න පුළුවන් කමක් නෑ. ඔබට අද දින කෙටි අනුශාසනාව මෙයයි. මොකද්ද? ජීවිතයත් ධර්මයත් දෙකක් විදියට දකින්ට එපා. ජීවිතයත් ධර්මයත් එකක් කොට දකින්ට. ජීවිතයත් ධර්මයත් එකක් කොට දකින්ට බැරි වී තිබෙන්නේ ජීවිතයත් ධර්මයත් එකක් කොට වාසය කරන්නට, බලන්ට, විමසන්ට අපට බැරි වී තිබෙන්නේ කුමක් නිසාද? අන් කවර දෙයක් නිසාවත් නොව, ධර්ම න්‍යායන් නොදන්නාකමට නොව, ධර්ම ප්‍රතිපත්තිය නොයදීම නිසාමයි. ධර්ම ප්‍රතිපත්තිය නොයදීම නිසාමයි. එතකොට යම් තැනක අපට ධර්ම ප්‍රතිපත්තිය තුල ශක්තිමත් වෙන්න පුළුවන් තැනක අරබුදය හටගන්නේ.
අර්බුදේ නිර්මාණය වෙන්නේ. පින්වත්නි, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි බලන්න ඕන අපේ ඇතුළාන්තය තුළ එහෙම ජීවිතය ධර්මයක් එකක් කොට වාසය කරන්න බැරි සම්බාධකේ මොකක්ද කියලා. අපි බලන්න ඕන අපිට වැරදුණු තැන අපට පවතින සම්බාධකේ මොකක්ද කියලා අපි දකින්න දක්ෂ වෙන්න ඕන. ඇත්තම සැබෑවටම මොකද්ද පින්වත් නිමේ පවතින සම්බාධකය? මේ අපිට පවතින සම්බාධකය තමයි මූලික වශයෙන් ධර්මයත් ජීවිතයත් දෙපැත්තක තියෙන්නේ. ධර්මයත් ජීවිතයත් දෙපැත්තක තියෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමේ. ඒක දෙපැත්තක තියෙන්නේ පින්වත්නි අපේ සිත කුසීත භාවයෙන් පෙළෙන නිසා. මොකක් නිසාද? අපේ සිත කුසීත භාවයෙන් පෙළෙන නිසා. ඒක තමයි පළවෙනි අඩුව. ධර්මයක් ජීවිතයක් දෙපැත්තක තියෙන්නේ. ජීවිතයේ ධර්මයේසේ ධර්මයේ ජීවිතයේසේ දකින්න බැරුව අපිට තියෙන ධර්මය අපි දන්නවා. ප්‍රතිපත්තිය හදාගන්න අවශ්‍ය වෙන්නේ ඇයි මේ දෙපැත්තට වෙලා තියෙන්නේ කියලා බලනකොට අපට අත්දකින්න ලැබෙන තවත් තත්වයක් තමයි පින්වත්නි ඒ පුද්ගලයාගේ සිත වික්ෂිප්ත වී ඇති නිසා. දෙකයි, ධර්මයත් ජීවිතයත් එකක් කොට දකින්න බැරි වෙලා තියෙන්නේ කවර දෙයක් නිසාවත් නොව සිත රාගයෙන් සැලෙන නිසා. තුනයි, ධර්මයත් ජීවිතයත් එකක් කොට එළඹ වාසය කරන්න අපට බැරි වෙලා තියෙන්නේ දෝමනස්යෙන් සිත සැලෙන නිසා. හතරයි, ධර්මයත් ජීවිතයත් එකක් කොට වාසය කරන්න බැරි වෙලා තියෙන්නේ අපේ සිත මිත්‍යා දෘෂ්ටියෙන් පෙළෙන නිසා. පහයි, ධර්මයත් ජීවිතයත් එකක් කොට එළඹ වාසය කරන්න තරම් ප්‍රතිපත්තිය ශක්තිමත් කරගන්න බැරි වෙලා තියෙන්නේ අපේ සිත චන්ද රාගයෙන් සැලෙන නිසා. එතකොට කීයද? හයයි. හත්වෙනි එක, ධර්මයත් ජීවිතයත් අපට එකක් කොට වාසය කරන්න බැරි වෙලා තියෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි, අපේ සිත කාමරාග නිමිත්ත පදනම් කරගෙන සිත සැලිසැලි පවතින නිසා. හතයි, ධර්මයත් ජීවිතයත් එකක් කොට අපට වාසය කරන්න බැරි වෙලා තිබෙන්නේ අපේ සිත සතර ඕගයකට අහු වෙලා තියෙන නිසා. සතර ඕගයකට අහු වෙලා තියෙන නිසා. ධර්මයත් ජීවිතයත් එකක් කොට වාසය කිරීමට පවතින අපි තුල පවතින බරපතල සම්බාධකයක් වන්නේ අන් කවර දෙයක්වත් නිසා නෙමේ, ස්වල්ප වූ කෙලෙස් මාත්‍රයකින් පවා අපව විඩාවට පත්වන නිසා. ස්වල්ප වූ කෙලෙස් මාත්‍රයකින් පවා අපේ සිත විඩාවට පත්වන නිසා. ධර්මයත් ජීවිතයත් අපට එකක් කොට වාසය කරන්න බැරි වෙලා තියෙන්නේ අපේ සිත පින්වත්නි ඒකාග්‍රතාවය පදනම් කරගෙන වර්තමානයේ කෙලෙස් නිරුද්ධ කරන්න බැරි වෙච්ච නිසා. ධර්මයත් ජීවිතයත් අපට එකක් කොට වාසය කරන්න බැරි වෙලා තියෙන්නේ ශ්‍රද්ධාවෙන් රුකුලක් නැති නිසා. ධර්මයත් ජීවිතයත් එකක් කොට වාසය කරන්න බැරි වෙලා තිබෙන්නේ වීරියෙන් රුකුලක් නැති නිසා. ඒ නිසා ඒ පුද්ගලයා තුල අකුසලයන්ගේ කුසීත භාවයක් පවතිනවා. කුසලයන්ගේ කුසීත භාවයක් පවතිනවා. අකුසලේ මත යාකාර්ය බහුලයි. එතකොට ධර්මයත් ජීවිතයත් එකක් කොට වාසය කරන්න අපට බැරි වෙලා තියෙන්නේ ස්මෘතියෙන්
ස්මෘතියෙන් උපකාරයක් නැති නිසා. එතකොට සිත අප්‍රමාදීව පුද්ගලයා තුළ අධ්‍යාත්මික ප්‍රවේශයක් ගොඩනැගින්නේ ප්‍රමාදයේ මත සිත සැලිසැලී පවතිනවා. මොකක් මතද සිත සැලිසැලී පවතින්නේ? ප්‍රමාදයේ මත සිත සැලිසැලී පවතිනවා. ධර්මයත් ජීවිතයත් අපට එකක් කොට වාසය කරන්න බැරි වෙලා තිබෙන්නේ අන් කවර දෙයක්වත් නිසා නෙමෙයි, ඒ පුද්ගලයාට සමාධියෙන් රුකුලක් නොලැබෙන නිසා. ධර්මයත් ජීවිතයත් එකක් කොට වාසය කරන්න බැරි වෙලා තියෙන්නේ අවිද්‍යා අන්ධකාරය මත යා තුළ තවදුරටත් තවදුරටත් අන්ධමන්ද වී ඇති නිසා. ඔන්න ඔය විදියට බලනකොට අපට ධර්මයත් ජීවිතයක් දෙකක් විදියට අත්දකින්ට, ධර්මයත් ජීවිතයක් එකක් විදියට අත් නොදකින්ට බලපාන ප්‍රාමාණික සාධක අපට 16ක් අහුල ගන්න පුළුවන්. සංඛ්‍යාත්මකව 16ක් අහුල ගන්න පුළුවන්. එතකොට ධර්මයත් ජීවිතයත් එකක්සේ දකින මට්ටමට එයාගේ ඇතුළාන්තයේ වෙනස් වෙන්න නම් එයා තුළ මොකද්ද තියෙන්න ඕන? එයා තුළ අර මූලික කුසීතභාවයේ ධර්මයයි ජීවිතයයි බෙදුවනේ. එයාට තියෙනවා වීරිය මත ශක්තිමත් වෙන්න. එතකොට එයා ඒ වීරිය මත ශක්තිමත් වෙනකොට එයා දැනගන්න ඕන අකුසලය මෙයයි කුසලය මෙයයි කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ පවා අවබෝධය කරාපු ගමනේදී මූලික අදහස ගත්තේ මොකද්ද? කිං කුසල ගවේසි, මොකද්ද මේ කුසලය? එහෙමයි හොයාගෙන ගියේ. ඔගොල්ල තුල වුණත් අර ඒ පෙළඹවීම තමයි එන්න ඕන. මොකද්ද කුසලය කියලා අපිට දුර්ගේශ්වරි වලට යන්න දෙයක් නැහැ. මොකද්ද කුසලය කියලා අපගේ බුදුරජාණන් වහන්සේ අපට ඉතාම මැනවින් පැහැදිලි කොට වදාලා. අපගේ බුදුරජාණන් වහන්සේ ඉතාම මැනවින් අපට දේශනා කොට වදාලා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ අපට මැනවින් පැහැදිලි ලෙස පිරිසිදු ලෙස දේශනා කොට වදාලා මොකද්ද මේ ප්‍රශ්නේ, මොකද්ද මේ ගැටලුව, මොකද්ද මේ අර්බුදය කියලා. එතකොට දැන් මේ අර්බුදයේදී අපට භාගතුන් වහන්සේ වදාලා මේ කුසීත භාවයේ තමයි කඩන්න ඕන කියනවා. ධර්මයේ ජීවිතය හා සමව දකින්න බැරි වෙන්න බලපාන්නේ අන් කවර දෙයක්වත් නිමී පින්වත්නි කුසීත භාවයෙන් ඔබගේ නැමුණු සිතයි. ඒකට බුදුරජාණන් වහන්සේ අපට විකල්පේ පෙන්වන්න ධර්මාර්ථය ඇතුළේ විකල්පේ වෙන මොකද? වීරියෙන් වඩන සිත. වීරියෙන් වඩන ලද සිත. ඒතකොට වීරියෙන් වඩන ලද සිත ගැන සංවිධිකමක් ඇති ශ්‍රාවකයා යා වීරිය මත කුසලා කුසලතාවේ අඳුනා ගන්නට ඕන. වඩන සිතක අසිරිය අඳුනා ගන්නට ඕන. වීරිය ගැනත් වඩන සිත ගැනත් එයා අඳුනා ගන්නට ඕන. එතකොට වීරිය ගැනත් වඩන සිතත් අඳුනා ගන්නකොට එයා කුසලයේ විදියට දකින්න ඕන තමා තුළ වඩන සිතකට ඇති වෙන වීරියාන. වීරිය කියලා එයාට අමුතුවෙන් කුසලයේ කියලා හොයන්න දෙයක් නැහැ. කුසීතභාවයට අභියෝග කරන්න පුළුවන් චින්තනය මොකද්ද? කුසීතභාවයට අභියෝග කරන්න පුළුවන් චින්තනය තමයි වීරියෙන් වඩන ලද සිත. එතකොට මේ වීරිය කියනකොට අපි හැම වෙලාවකම ස්මතු කරගන්නේ මොකද්ද? කුසලා කුසලතාවේ. අකුසලය මත වීරිය නොකිරීමත් කුසලයේ මත වීරිය කිරීමත්. අකුසලය කියන එකද මේක ඇතුළෙම පේනවා. අකුසලයේ මොකද? කුසීතභාවය. පුද්ගලයා තුළ මතුවෙන අකුසලයේ මොකද්ද? අකුසලේ වනාහි අන් කවර දෙයක්වත් නෙමී, අකුසලේ වනාහි කුසීත භාවයමයි. එතකොට කී කුසලේ මොකද්ද? කුසලේ තමයි වඩන සිත. කුසලේ තමයි වඩන සිත. එතකොට වීරිය කියන්නේ වඩන සිත කෙරෙහි පුද්ගලයා තුළ පවතින උනන්දුව. වඩන සිත කෙරෙහි පවතින පුද්ගලයා තුළ උනන්දුව. යම් කෙනෙක් වඩන සිතට උනන්දුයි නම් ඒ වඩන සිතට ඇතිවෙන උනන්දුව ඇතුලේ පින්වත්නි වීරියවන්තකමක් තියෙනවා. ඒ වීරියවන්තකම ඇතුලේ යාට මොකද්ද වෙන්නේ? ඒ වීරියවන්තකම ඇතුලේ පින්වත්නි කුසීත භාවයේ නම් වූ ධර්මයයි ජීවිතයයි වෙන් කරපු තැන කඩාගෙන වැටෙන්න ගන්නවා. දෙකතර වඩන ලද සිතකට යා වීරිය කරනකොට ඒ වීරිය කරන්න එයා තුල කුසීත භාවයේ නම් වූ අකුසලයේ ක්‍රමානුකූලව
පහව යන්න පටන් ගන්නවා. ඒ පහව යනකොට ඒ ශ්‍රාවකයාගේ අර ධර්මයේ ජීවිතය වෙන් කරපු දෙවෙනි සාධකයේ විදිහට අපි පෙන්වුවේ මොකද්ද? ධර්මයේ ජීවිතය වෙන් කරපු දෙවෙනි සාධකයේ විදිහට පෙන්වුවේ දෙවෙනි සාධකයේ තමයි පින්වත්නි මේ නොසන්සුන් වූ සිත. ඒ නොසන්සුන් වූ සිත ස්මතු වුණොත් එහෙම ඒ නොසන්සුන් වෙච්ච සිත ධර්මයේ ජීවිතයෙන් වෙන් කරනවා. ජීවිතයේ ධර්මයෙන් වෙන් කරනවා. නොසන්සුන් වූ සිතක් පවතින තැනක ධර්මයයි ජීවිතයයි යාවෙන්නේ නැහැ පින්වත්නි. නොසන්සුන් වූ සිතක් පවතින තැනක ධර්මයයි ජීවිතයයි යාවෙන්නේ නැහැ. ඒතර ධර්මයේ ජීවිතය යාවෙන්නේ කොයි මට්ටමේද? සංසුන් වූ සිතක් පවතින තැනක. එතන මේ සංසුන් වූ සිතකින් තමයි ධර්මයේ ජීවිතය යා කරන්නේ. නොසන්සුන් වෙච්ච සිතක් ධර්මයේ ජීවිතයයි යා කරන්නේ. දැන් මූලික වශයෙන් කුසීත භාවයට අභියෝග කරන්න යා වඩන සිතකට මත වීරිය කරන්න කියලා. වඩන සිතක් මත වීරිය කරන්න යාට දෙවනි පියවරේ යාට උදා වෙන්නේ මොකද්ද? වඩන සිතක් හැම වෙලාවකම සංසුන්. ඒකනේ ධර්මයේ තොරන්නේ ඒවං අභාවිතං චිත්තං. අභාවිත සිතක අනතුරු බහුලයි. අභාවිත සිතක අනතුරු හතුරෙක් හතුරෙකුට කරන්නේ නැහැ කියනවා. අසත්පුරුෂෙක් අසත්පුරුෂයෙකුට කරන්නේ නැහැ කියනවා. එච්චර හානියක්. අභාවිත සිතක හානිය අසත්පුරුෂෙක් අසත්පුරුෂයෙකුට කරන්නේ නැහැ කියනවා. එච්චර හානියක් වෙන්නේ නැහැ කියනවා. එහෙනම් මේ අභාවිත සිතක අනතුරු ස්වල්ප දෙයක් නෙමෙයි. අභාවිත සිතක අනතුරු අතිශයින්ම විශාල දෙයක්. අභාවිත සිතක අනතුරු අතිශයින්ම විශාල දෙයක්. එතකොට දැන් යම් වෙලාවක මේ සිත සංසුන් වීම පිණිස සංසුන් වීමෙන්මනේ අපිට ධර්මයේ ජීවිතයකට යාවෙන්නේ. එතකොට ධර්මයෙන් ජීවිතෙන් ඈත් කරපු මූලික தත්ත්වේ කුසීත භාවයේ. ඒ කුසීත භාවයේ වලක්වන්නට මේ ආධ්‍යාත්මික ප්‍රවේශයට මූලික වශයෙන් ධර්මී පැහැදිලි කර වීරියෙන් වඩනාලද සිත. එතකොට වීරියෙන් වඩනාලද සිත ඇතුලේ කුසලයේ මොකද්ද කියලා යන්ට හොයාගෙන යන්න දෙයක් නැහැ. කුසලයේ කියන්නේ මොකද්ද? වඩන සිත. වීරිය කියන්නේ වඩන සිත මත යෙදෙන්න තමා තුළ ඇති වෙන උනන්දුව. වඩන සිත මත යෙදෙන්න තමා තුළ ඇති වෙන උත්තේජනය තමයි වීරිය කියලා කියන්නේ. එතකොට ඉබඳු මට්ටමක් කුසීත භාවයට නැමෙන්නේ නැහැ. කුසීත භාවයට නැමෙන්නේ නැහැ කියන ඔන්න ධර්මයේ ජීවිතය යාවෙන්න පටන් අරගෙන. එතකොට ධර්මයේ ජීවිතයයි નિરાයාසයෙන් යා වුණාම අන්න ඒක නිකලෙස්කම්. ඒක තමයි නිකලෙස් කියලා කියන්නේ. එතකොට දැන් අර වඩන ලද සිතක් මත වීරිය කරන්න යා තුල මතුවෙන්නේ කුමක්ද? සංසුන් වූ සිතක් උද්ගත වෙන්න පටන් ගන්නවා. යා තුල සංසුන් වූ සිතක් උද්ගත වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සංසුන් වූ සිතක් උද්ගත වෙනකොට එයා තුල අර ධර්මයේ ජීවිතය යා කරන්න බලපාපු නොසංසුන් වූ සිත කියන එක ජනිත වෙන්නේ නැහැ. එතකොට දැන් මේ සංසුන් සිතකට උපකාර කරන උපකාරාර්ථය මොකද්ද? සංසුන් වූ සිතකට උපකාර කරන උපකාරාර්ථය තමයි වීරියෙන් වඩන ලද සිත. වීරියෙන් වඩන ලද සිත වඩන්න සිත ක්‍රමානුකූලව සංසුන් වෙනවා. හේතුව වීරියෙන් වඩන්න යාගේ වඩන සිත තුළ නීවරණවලට අවකාශය හැදෙන්නේ නැහැ. යා තුළ නීවරණවලට අවකාශය හැදෙන්නේ නැහැ. දැන් බලන්න වීරියෙන් වඩනාලද සිත තුළ කුසීතකමට අවකාශය නැහැ. ඔන්න ධර්මය යාවෙන්න පටන් ගත්තා. ඒතර වීරියෙන් වඩන්න යා තුළ මොකද්ද මතුවේ? වීරියෙන් වඩන්න පින්වත් න්යාගේ සිත ක්‍රමානුකූලව සංසුන් වෙන්න පටන් ගත්තා. ඒ සංසුන්කම ඇතුලේ කාමච්ඡන්දයට, ව්‍යාපාදයට, තීනමිද්දයට, උද්ධච්ච කුක්කුච්චයට, විචිකිච්ඡාවට මේ නීවරණ වලට අවකාශය අඩු වෙන්න පටන් ගත්තා. ඒ අඩු වෙනකොට මොකද්ද වෙන්නේ? ඒ නීවරණ අඩු වෙනකොට, ඒ නීවරණ අඩු ජීවිතය කියන්නේ මුළු ගැන්විච්ච ජීවිතයක් නෙමෙයි. හරි විවෘත ජීවිතයක්. දැන් අද බලන්නේ නීවරණ දුර්වල කරනකොට දුර්වල වීම පිණිස මුළු ගැන්වෙනවා. ඒ කැලෑ යනවා, ගුණගත වෙනවා, හුදෙකලා හොයනවා. ඉතින් හොඳයි, ඒ ඔක්කොම හොඳයි. හැබැයි දැන් එයා තුළ වීරියෙන් වඩන ලද සිතක් එනකොට ඒකේ ප්‍රතිලාභය තමයි දෙවෙනි කාර්යය මොකද්ද? එයාගේ සිත ක්‍රමානුකූලව සංසුන් වෙන්න පටන් ගන්නවා. එතකොට ධර්මීය පැත්තට යා වෙනවා. ධර්මයයි ජීවිතයයි දෙක යාවුනේ නැත්තේයි කුසීතකම නිසා සම්පූර්ණයෙන්ම නොසන්සුන් සිතකින් අනුග්‍රහය ලැබුණා.
ඒ කුසීත භාවයේ විසින් නොසන්සුන් සිතකට හැම වෙලාවකම උපකාරයක් ලබා ගත්තා. එතකොට මේ උපකාරය ලබා ගන්නකොට මොකද උනේ? අරමුණේ සිත ඇලුනා හැමදාම. අරමුණේ ඇලුන. එතකොට මේ අරමුණේ ඇලින්න ඇලින්න මොකද කරේ? ධර්මයේ ජීවිතයයි තවදුරටත් ඈත් කළා. ධර්මයේ ජීවිතයයි තවදුරටත් ඈත් කළා. එතකොට දැන් ධර්මයේ ජීවිතය තවදුරටත් ලංවීම පිණිස වීරීන් වඩන ලද සිතකට එකතු වෙනකොට එයාගේ සිත ක්‍රමානුකූලව සංසුන් වෙන පටන් ගන්නවා. එයාගේ සිත ක්‍රමානුකූලව සංසුන් වෙන පටන් ගන්නකොට ඒ ක්‍රමානුකූලව සංසුන් වීම ඇතුලේ එයාගේ සිත ක්‍රමානුකූලව අරමුණ මත ඇලෙන්නේ. ක්‍රමානුකූලව අරමුණ මත ඇලෙන්නේ. ඒ අරමුණ මත ඇලෙන්නේ නැති වෙන්න තවදුරටත් ධර්මයේ ජීවිතය එකක් වෙන්න ගන්නවා. බල හිතන්න පින්වත්නි, මේ සසර පුරාවටම ධර්මයයි ජීවිතයයි දෙක වෙන් කරන්න තමයි අපි තුල සංස්කාර ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට දැන් මේ බුද්ධ ශාසනයක් මුණ ගැහිලත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ මිහිරි සිරි සද්ධර්මය අපට ලැබිලත් අපි තවදුරටත් මේ ඉන්නේ ධර්මයයි ජීවිතයයි ඈත් වෙන්නේ මට්ටමක නෙමෙයිද? ධර්මයයි ජීවිතයයි එකක් විදියට පෙනුනොත් ධර්මයේ වනාහි ජීවිතේමයි ජීවිතේ වනාහි ධර්මයේමයි කියලා අපට යම් වෙලාවක දකින්න පුළුවන් නම් අඳුන ගන්න පුළුවන් නම් වටහා ගන්න පුළුවන් නම් ඒ දකින වටහා ගන්න අඳුනා ගන්න තැන දී පින්වත්නි අපි කවම කවදාකවත් අනාථ වෙන්නේ නැහැ. අපි කවම කවදාකවත් අපි තුල අනාථකමක් මතු වෙන්නේ නෑ පින්වත්නි. ඇයි අපි තුල එහෙම අනාථකමක් මතුවෙන්නේ නැත්තේ? අපි කවම කවදාකවත් අපි තුල පින්වත්නි අනාථකමක් මතුවෙන්නේ නැත්තේ ජීවිතේ වනාහි ධර්මේම නම් ඒ ධර්මයේ විසින් අපව රකින්නවා. ධර්මයේ විසින් අපව දුකට විවෘත කරන්නේ. දුකට නිරාවරණී කරන්නේ. එතකොට අපි දුකෙන් මිදවීම පිණිස ක්‍රියාමාර්ග අපි තුලම ගොඩනැගිලා ඉවරයි. දැන් බලන්නකෝ වීරියෙන් වඩනා ලද සිතක් මතුවෙච්ච තැනක යාගේ සිත ක්‍රමානුකූලව සංසුන් වෙනවා. සංසුන් වෙන්න එයා තුල කාමච්ඡන්දය ආදී නීවරණයන්ට අවකාශය අඩුයිනේ. නීවරණයන්ට අවකාශය අඩුවෙන්න ධර්මයේ ජීවිතය යාවෙන්න පටන් ගන්නවා. ඊ යාවෙන්න පටන් ගන්නකොටම එයා තුල ඊළඟ පියවරේදී අරමුණෙහි නොඇලුණු සිතක් ගැන යා සංවේදී වුණොත් ක්‍රමානුකූලව යාගේ සිත අරමුණෙහි නොඇලීම පිණිසමයි ගොඩ නැගෙන්නේ. ක්‍රමානුකූලව අරමුණෙහි නොඇලීම පිණිසමයි යාගේ සිත තුළ අභ්‍යන්තරය තුළ පෙළඹවීමක් ඇති වෙන්නේ. එතකොට යම් කිසි ආකාරයක ක්‍රමානුකූලව අරමුණෙහි නොඇලුණු සිතක් උද්ගත වෙනවා නම් ක්‍රමානුකූල අරමුණෙහි නොඇලුණු සිතක් එයා තුල උද්ගත වෙනවා නම් ඒ අරමුණේ නොඇලුණු සිතක් උද්ගත වෙනකොට ඒක අනිත් පැත්තටත් බලපාන අරමුණේ නොගැටීම පිණිසත් බලපානවා. එතකොට අරමුණේ ඇලීම සහ ගැටීම කියන දෙකටම අවකාශය නැහැ. මොකද එයා වීරියෙන් වඩනාලද සිතකට අවධානය යොමු කරනකොට වඩනකොට සිත සංසුන් වෙන්න වන්නවා. වඩන සිතක් සංසුන් වෙන්නේ නැහැ කියනවා නම් ඒක බුද්ධ දේශනාවට අභියෝගයක්. බුද්ධ දේශනාවට ඒ කතාව අභියෝගයක්. ඒක වෙන්නේ නැති දෙයක්. වීරියෙන් යම් කෙනෙක් වඩන ලද සිතක් නම් යාට තියෙන්නේ ඒ වඩන ලද සිතක් පදනම් කරගෙන යා මොහොතක් ගානේ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට යාගේ සිත ක්‍රමානුකූලව සංසුන් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සංසුන් වෙනකොට සිත සංසුන් වීමේ ස්වභාවය මොකද්ද? සංසුන් වීමේ ස්වභාවය කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් එයා තුල උත්සන්න වෙන්නේ නැහැ. නීවරණ ධර්මයන් එයා තුල උත්සන්න වෙන්නේ නැහැ. එතකොට නීවරණ ධර්මයන් එයා තුල උත්සන්න වෙන්නේ නැති වුණාට පස්සේ ඒ නීවරණ ධර්මයන් නැත්තටම නැහැ නෙමෙයි, නමුත් යම් කිසි ආකාරයක තදංග ප්‍රහාණයකට පත් වෙලා වඩන ලද සිතක් තියෙන නිසා, තදංග කියන්නේ දේශනාවහන් නිසා එයා තුල යම් කිසි ආකාරයක ප්‍රහාණයක් වෙලා තියෙනවා. නමුත් අර වඩන ලද සිතක්ම තියෙන නිසා එයා තුල ක්‍රමානුකූලව පින්වත්නි ඒ සිත සංසුන් වෙන්න පටන් අරගෙන අරමුණෙහි නොඇලුණු සිතක් උද්ගත වෙන්න පටන් අරගෙන. එතකොට අරමුණේ නොඇලුණු සිතක් උද්ගත වෙන නිසා දැන් යාගේ සිත බොහොම සංසුන්, හිත ක්‍රමානුකූලව සංසුන් වෙන්න අරමුණේ නොඇලුණු සිතක් ක්‍රමානුකූලව උද්ගත වෙන්න පටන් අරගෙන.
ඇයි අර මේ අරමුණේ නොඇලුණු සිතක් උද්ගත වෙන්නේ එයා තුල අර වීරියෙන් මඩනාලද සිතක් තියෙනවනේ. වීරියෙන් මඩනාලද සිතක් එනකොට අර බණහනකොට වගේ තාවකාලිකම ප්‍රහාණයක් නෙමෙයි තියෙන්නේ, විස්කම්බන ප්‍රහාණයක් තියෙනවා. ඒ විස්කම්බන ප්‍රහාණයක් තියෙන නිසා එතකොට සමුච්ඡේද ප්‍රහාණය තුල තමයි ධර්මයේ ජීවිතය යාවෙන්නේ. සමුච්ඡේද ප්‍රහාණයේදී ධර්මයයි ජීවිතයයි දෙක යාවෙන්න පටන් ගන්නවා. එතකොට මේ යාවීම තමයි අපි අපේක්ෂා කරන්නේ. එතකොට යාගේ සිත ක්‍රමානුකූලව අරමුණේ නොයැලෙනකොට අරමුණ තුල නොගැටීමකුත් ඇති වෙනවා. ආය අමුතුවෙන් නොගැටින්ට ගැටෙන්ට එපා පින්නත කියලා යාට අනුශාසනා කරන්න දෙයක් නැහැ. එතකොට අරමුණේ නොගැටෙනකොට ඒ අරමුණේ නොගැටීම පදනම් කරගෙන යා තුල ව්‍යාපාදයේ දෝමනස්ස ආදී දෙකින් අර ධර්මයේ ජීවිතය යා කරන මට්ටමේ අරබුදයකට යහු වෙන්නේ. එතන මේ විදිහට වාසය කරනවා නම් දැන් මේ කාරණා හතර තුල වාසය කරනවා. මොකද්ද? වීරියෙන් වඩනාලද සිතක් තමයි ධර්මයයි ජීවිතයයි ඔබව යාකරන්න පටන් ගන්නෙ. ධර්මයයි ජීවිතයයි ඔබව යාකරන්න පටන් ගන්නෙ පින්වත් වීරියෙන් වඩනාලද සිත. ඔබ තුල වීරියෙන් වඩනාලද සිතක් උද්ගත වෙනකොට ඒ සිත ක්‍රමානුකූලව ක්‍රමානුකූලව සංසුන් වෙන්න ගන්නවා. ඇයි සංසුන් වෙන්නේ? නීවරණ විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙන්න ගන්නවා. කාමච්ඡන්දය ආදී නීවරණ විස්කම්බන ඒ ප්‍රහාණය වෙනකොට යාගේ සිත සංසුන් වෙනවා. වි කවුරු හරි කෙනෙක් කියනවා නම් වීරියෙන් වඩනාලද සිතක් පදනම් කරගෙන නොසංසුන්කමක් ආවා කියලා, ඒක භාග්‍යතුන් වහන්සේට ගර්හාවට කියන කතාවක්. ධර්මයට ගර්හාවට කියන කතාවක්. සංඝයාට ගර්හාව. ඒක ගර්හාවක් පින්වත්නි. වීරියෙන් භාග්‍යතුන් වහන්සේ වදාළ විදියට වඩනාලද සිතක් ධර්මයයි ඔබයි යා කරනවා. ධර්මයයි ඔබයි යා කරනවා. ඒක කුසීතභාවයට අවකාශය හදන්නේ. එතකොට යාගේ සිත මොකද වෙන්නේ? එයාගේ සිත ක්‍රමානුකූලව ටිකෙන් ටික සංසුන් වෙන්න ගන්නවා. සංසුන් වෙනවා කියන්නේ අමුතුවෙන් සංසුන් වීමක් නෙමෙයි, නීවරණ දුර්වල වෙනවා. කොච්චර ප්‍රමාණයට දුර්වල වෙනවද? නිකන් උඩින් පල්ලෙන් බණ අහනකොට වගේ නෙමෙයි, විස්කම්බන ප්‍රහාණයකටපත් වෙනවා. එතකොට මේ විස්කම්බන ප්‍රහාණයකටපත් වෙනකොට ඒ විස්කම්බන ප්‍රහාණය ඇතුලේ පින්වත්නි ඒ ශ්‍රාවකයතුල අර නීවරණ ස්වභාවයෙන්ම ජනිත වීමේ උද්වේගයේ යම් අඩුවක් තියෙනවනේ. නීවරණ ස්වභාවයෙන්ම ජනිත වීමේ යම් කිසි අඩුවක් තියෙනවා. ඒ අඩුවක් තියෙන නිසා අරමුණෙහි ඇලීම මතු වෙන්නෙත් නැහැ, ක්‍රෝධය පදනම් කරගෙන ගැටීම මතු වෙන්නෙත් නැහැ. එයා තුල ඇලීම මතු වෙන්නෙත් නැහැ, එයා තුල ගැටීම මතු වෙන්නෙත් නැහැ. අන්න ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන ටික පරිහරණය කරද්දී ඇලීම ගැටීම මතු නොවන ප්‍රමාණයට ඒ පුද්ගලයා තුල පින්වත්නි ධර්මයයි ජීවිතයයි යාවෙන්න පටන් ගන්නවා. ඒ යාවෙන්න එයා තුල දෘෂ්ටියෙන් අල්වා ගැනීමක් මතු වෙන්නේ නැහැ. පස්වෙනි කාරණේ විදිහට පින්වත්නි දෘෂ්ටියෙන් අල්ලා ගැනීම මත තමයි තවදුරටත් ධර්මයේ සහ ඔබව ඈත් කළේ. ධර්මයේ සහ ජීවිතේ ඈත් කළේ. දැන් මේ විදියට වාසය කරන කෙනා තුළ පස්වෙනි තැනේදී අර එයාට දෘෂ්ටියෙන් මමායරින් අල්ලා ගැනීමක් එන්නේ. ඇයි? වීරියෙන් වඩන ලද සිතක් තිනවා. ඒක ඇසුරෙම සිත සංසුන් වී පවතිනවා. ඒ නිසාම නීවරණ වලින් බැටකන මට්ටම දුර්වල වෙලා තිනවා. ඒ නිසා අරමුණෙහි නොඇලෙන කමකුත් තියෙනවා, අරමුණෙහි නොගැටෙන කමකුත් තියෙනවා. ඒ අරමුණෙහි නොඇලෙන කමත් නොගැටෙන කමත් පදනම් කරගෙන යාගේ අභ්‍යන්තර සිත දෘෂ්ටිගත වීමකට යන්නේ, දෘෂ්ටියෙන් අල්වා ගැනීමකට යන්නේ. සිත දෘෂ්ටියෙන් මිදෙන්න පටන් ගන්නවා. ක්‍රමානුකූලව යාගේ සිත දෘෂ්ටියෙන් මිදෙන්න පටන්. ඒතර දෘෂ්ටිය මිදෙන්න පටන් ගන්නකොටම දෘෂ්ටියෙන් මිදෙනවනේ. එතකොට දෘෂ්ටියෙන් මිදෙනවා කියලා කියන්නේ අර දෘෂ්ටියෙන් මිදෙනකොට එයාට මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මීය වශයෙන් මොනවද ගන්න තියෙන්නේ කියලා බලනකොට මේ කාම භූමිය වෙන කතාව එයාට පැහැදිලි ලෙස, පිරිසිදු ලෙස පේන්න ගන්නවා. මොකද්ද මේ කාම භූමිය වෙන්නේ? මේ කාම භූමිය ඇතුලේ වෙන්නේ පින්වත්නි අන් කවර දෙයක්වත් නෙමෙයි. මේ කාම භූමිය ඇතුලේ වෙලා තියෙන්නේ අර දෘෂ්ටියෙන් අල්වාගත් එක ඇතුලේ එයාට අර මූලික ස්කන්ධ ධාතු ආයතන නොවැටහියනවා. මූලික ස්කන්ධ ධාතු ආයතන
නොවැටහි යනවා. එතන මූලික ස්කන්ධ ධාතු ආයතන නොවැටි උදාහරණයක් විදිහට ධාතු නොවැටහි යනවා. එතකොට ධාතු ස්වභාවයට වැටෙන්නේ නැහැ. ඒ ධාතු ස්වභාවය පදනම් කරගෙන ඇති වෙන අරුබුදී වැටෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට හොඳට බලන්න මෙහෙම. එතකොට මේ ස්කන්ධ ධාතු ආයතන ස්වභාවයට නොවැටහි යනකොට මේ ස්කන්ධ ධාතු ආයතන පදනම් කරගෙන ඇති වෙන ක්‍රියාවලියක් තියෙනවනේ. එතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ මොකද්ද වෙන්නේ? ක්‍රියාවලිය ඇතුලේ ආ ඉෂ්ඨයිකාන්තයි මනාපයි කියලා පුද්ගලාරතීකින් අර ස්කන්ධ ධාතු ආයතනයන්ගේ සකස් වීම ඇතුලේ පහළ වෙන සංසිද්ධිය පිළිගන්නවා යා. ස්කන්ධ ධාතු ආයතන පදනම් කරගෙන යා තුල පිළිගැනීමක් ඇති වෙනවා. එතකොට ස්කන්ධ ධාතු ආයතන පදනම් කරගෙන යා තුල පිළිගැනීමක් ඇති වෙනවා මම කියන ගතියට සාධනීයව. එතකොට මේ මම කියන ගතියට සාධනීය පිළි අර ගන්නකොට එයාට මේ බුද්ධ දේශනාවට අනුව මේ අපිට පැහැදිලිව පේනවා මේ යම් වෙලාවක ඇහෙන් රූපය දැක්කට පස්සේ දකින්න රූපය කෙරෙහි පිය රූපං සාත රූපං ප්‍රියභාවයෙන් මధుර භාවයෙන් යා එක පිළිගන්නවා. සිතින්ම ප්‍රියභාවයෙන් මధుර භාවයෙන් පිළිගන්නවා. එතකොට පිළිගන්නේ මොකන්ද? දකින්න ලෝකය, අහන ලෝකය, එයාට දැනෙන ලෝකය, එයාට සිතට වැටහෙන ලෝකය. එතකොට ඒ විදියට භාගතුන් වහන්සේ වදාළ විදියට දැන් ඒ පුද්ගලයා තුළ ඉද දිට්ට සුතමුත විඤ්ඤාත චන්දරාග විනෝදනං. එයාගේ චන්දරාගේ ගැලවෙන්නේ නැහැ. ඇයි චන්දරාගේ ගැලවෙන්නේ නැත්තේ? පේන මට්ටම තුළ මම කියන ගතියක් එයා තුළ මෝරනවා. ඇහෙන මට්ටම තුළ මම කියලා ගතියක් මෝරනවා. දැනෙන මට්ටම තුල මම කියලා ගතියක් මෝරනවා. හිතෙන මට්ටම තුල මම කියලා ගතියක් මෝරනවා. ඇහෙන මට්ටම තුල, දැනෙන මට්ටම තුල, හිතෙන මට්ටම තුල, පෙනෙන මට්ටම තුල මම කියලා ගතියක් මෝරනකොට ඒක ඇතුලේ සියුම්ව වැඩෙන්නේ මොකද්ද? චන්දරාගය. එහෙනම් සිත දෘෂ්ටියෙන් අල්ලගන්න අල්ලගන්න එයා තුල වැඩෙන දේ මොකද්ද? චන්දරාගයෙන් සිත සැලෙන එක. චන්දරාගෙන් සැලෙන එක. එතකොට චන්දරාගෙන් සැලෙන්න සැලෙන්න මොකද වෙන්නේ? ධර්මයයි ජීවිතයයි ඈත් වෙනවා. ධර්මයයි ජීවිතයයි ඈත් වෙනවා. දැන් දෘෂ්ටිය අල්ලාගෙන නොගන්න නොගන්න මොකද වෙන්නේ? චන්දරාගය අයින් වෙලා යනවා. එතකොට ධර්මයේ ජීවිතේ ලං වෙනවා. මේ ලං වීමේ උච්චතම අවස්ථාව තමයි ධර්මයේ ජීවිතයත් ජීවිතයේ ධර්මයත් විදිහට පේන එක. දැන් අපි මෙච්චරලා කතා කරපු එක කියමුනේ. නැත්නම් මේක නිකන් කවලමක් අචාරු වෙච්ච එකක් වගේ දැනෙන්න පුළුවන්. ඒ නිසා ආයෙත් බලමු අපි. දැන් යම් වෙලාවක ධර්මයේ ජීවිතය ඈත් කළේ කුසීතකම ධර්ම මාර්ගයෙන්. ඒක කඩන්න අපි මොකද කළේ? ධර්මයේ ජීවිතය යා කරන්න මූලික වශයෙන් යා මුල්ගල තිබ්බා. මොකද්ද? වීරියෙන් වඩනාලද සිත කුසීතකමින් සැලෙන්නේ නැහැ කියලායි භාගතුනස වදාළේ. මොකද්ද භාගතුන් හන්සේ වදාළේ? වීරියෙන් වඩනාලද සිත කුසීත භාවයෙන් සැලෙන්නේ කියලයි භාගතුන් හන්සේ වදාළේ. ඒතර දැන් වීරියෙන් ක්‍රමානුකූලව වඩනාලද සිතකට යනකොට වීරිය කියනකොට අපි ගන්නෙ මොකද්ද? කුසල අකුසලතාවය. අකුසලය මත අකුසලය දුරු කිරීම පිණිස වීරිය කිරීමත් කුසලය ඉපදවීම පිණිස වීරිය කිරීමත් කියන එක. කුසලය ඉපදවීම පිණිස වීරිය කිරීමත් තමයි අපි ගන්නේ. අකුසලයේ දුරු කිරීම පිණිස වීරිය කිරීම, කුසලය ඉපදවීම පිණිස වීරිය කිරීම. එතකොට යා කුසලයේ උපද්දවන්ට වීරිය කරනවා, අකුසලයේ දුරු කරන්නට වීරිය කරනවා. එතන අකුසලයේ දුරු කරන්න වීරිය කරනකොට අකුසලයේම කුසලයේ කියලා අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. වීරියෙන් වඩනා ලද සිත තමයි කුසලය. කුසලයේ කියලා අමුතුවෙන් කිං කුසල ගවීසි කියලා බෝධිසත්වයන් වහන්සේ දුර්ගේශ්වරි වලට යනකොට හිතුවා වගේ හිතන්න දෙයක් නැහැ. මොකද්ද කුසලයේ? කුසලෙම ඇතුලෙන් පේන්න දෙන වඩනා ලද සිත. අකුසලයේත් මේක ඇතුලෙන් පේන කුසීත භාවය. එහෙනම් වඩනා ලද සිත කුසලය, කුසීත භාවය තමයි අකුසලයේ. එතකොට වඩනා ලද සිත වඩනා ලද සිත කියන කුසලයේ උපද්දවන්න පටන් ගත්ත ගමන් ධර්මීය සහ ජීවිතයකට යා වෙන්න පටන් ගන්නවා. ධර්මීය සහ ජීවිතය එකට යා වෙන්න පටන් ගන්නවා. එතකොට ධර්මීය සහ ජීවිතයකට යා වෙනකොට මොකද්ද වෙන්නේ? පින්වත්නි, මේ ධර්මීය සහ ජීවිතයේ ක්‍රමානුකූලව එකට යා වෙනකොට යාගේ සිත ක්‍රමානුකූලව සංසුන් වෙන්න ගන්නවා. යම් කෙනෙක් මේ වීරියෙන් වඩනාලද සිතක් සංසුන් වෙන්නේ නැහැ කියනවා නම්
සංසුන් වෙන්නේ කියනවා නම් ධර්මයෙන් වඩනාලද සිතක් සංසුන් වෙන්නේ කියනවා නම් ඒක වෙන්න බැරි දෙයක්. ධර්මයෙන් වඩනාලද සිතක් සංසුන් වෙන්නේ කියනවා නම් ඒක කවදාවත් මේ මහ පොළවේ වෙන්න බැරි දෙයක්. එයාගේ සිත සංසුන් වෙනවාමයි. එයාගේ සිත සංසුන් වෙනවාමයි. එයාගේ සිත සංසුන් නොවි තියෙන්න විදියක් නෑ. එතකොට එයාගේ සිත සංසුන් වෙනකොට මොකද වෙන්නේ? ඒ සිත සංසුන් වෙන්න එයාගේ අතුලාන්තය තුල తాවකාලිකව නිමී ප්‍රහාණය වෙන්නේ. විස්කම් බොහෝ කාලයකට කෙලස්වල උද්දීපනය නවතිනෝ. ධර්මීය ජීවිතය යාවෙච්ච දවසට තමයි සම්පූර්ණ කෙලස් ප්‍රහාණය වෙන්නේ. සම්පූර්ණ එතකොට දැන් සම්පූර්ණ කෙලස් ප්‍රහාණය වෙන මට්ටමක් නෑ. අර සම්පූර්ණ සංසුන් වූ සිතක් ඇති වෙනකොට ඒ සංසුන් වූ සිත පදනම් කරගෙන එයාගේ සිත ඇලෙන කමයි ගැටෙන කමයි බැහැර වෙන්න ගන්නවා. ක්‍රමානුකූලව එයාගේ සිත ඇලෙන කමයි ගැටෙන කමයි බැහැර වෙන්න පටන් ගන්නවා. එතකොට එයාගේ සිත ක්‍රමානුකූලව ඇලෙන කමයි ගැටෙන කමයි දුර්වල වෙනකොට ඇලෙන කමයි ගැටෙන කමයි ක්‍රමානුකූලව එයාගේ දුර්වල වෙනකොට ඒ දුර්වල වීම පිණිස බලපෑම මොකද්ද? සංසුන් වූ සිත. සංසුන් වූ සිත ඇතුලේ විස්කම්බන ප්‍රහාණයක් තියෙනවා නීවරණවල. නීවරණ නූපදින මට්ටමම නෙමෙයි, නමුත් බොහෝ කාලයකට නීවරණ උපදින්නේ නැති මට්ටමට යම් කිසි ආකාරයක උපසමයක් එයාතුල පව. ඒතර එහෙම වෙනකොට එයාතුල අරමුණේ ඇලෙන කම ඉන්නෙත් නැහැ, අරමුණේ ගැටෙන කම ඉන්නෙත් නැහැ. එන්නෙම නැහැ නෙමෙයි, නමුත් මහ විශාල දුර්වලකමක් පවතිනවා. අන්න ධර්මයේ ජීවිතයේ තවදුරටත් යාවෙමින් පවතිනවා. ඒ විදිහට ඇලෙන ගැටෙන කම ඉන්නේ නැති වුණාට පස්සේ ඒ ඇලෙන ගැටෙන කම පදනම් කරගෙන යාතුල මතුවෙන්නේ පින්වත්නි දිට්ටි ගත වීමක්. දැන් මෙතන ඇලෙන ගැටෙන කම නැති නිසා යාතුල දිට්ටි සම්පන්න කමක් මතුවෙනවා. දිට්ටි සම්පන්න කමක් යාතුල මතුවෙන්න ගන්නවා. එතකොට යාතුල ක්‍රමානුකූලව පින්වත්නි දිට්ටි සම්පන්න කමක් මතුවෙනකොට ඒ දිට්ටි සම්පන්න කම ඇතුලේ ඒ දිට්ටි සම්පන්නකම ඇතුලේ ඒ පුද්ගලයාගේ සිත එයා ක්‍රමානුකූලව ටිකෙන් ටික දිට්ටි සම්පන්න වෙනකොට ඒ දිට්ටි සම්පන්න ශ්‍රාවකයා තුල ස්කන්ධ ධාතු ආයතනයන් පිළිබඳ පුද්ගලාර්ථයේ දුර්වල වෙන්න ගන්නවා. ඒ පුද්ගලාර්ථය තමයි දිට්ටි ගත වීම. දිට්ටි සම්පන්නකම කියලා කියන්නේ යා තුල දර්ශන සම්පන්නකමක් මතුවෙලා. කොයි මට්ටමේ දර්ශන සම්පන්නකමක්ද? ස්කන්ධ ධාතු ආයතනයන් පිළිබඳ මමායනේ කඩාගෙන වැටෙන පටන් අරගෙන එතන මමායනේ කඩා වැටෙනකොට පින්වත්නි ඒ පුද්ගලයා තුල අර ඇහෙන් දකින ලෝකේ ඉෂ්ටයි කාන්තයි මනාපයි කියලා පිළිගැනීමෙන්නේ නැහැ. ඉෂ්ටයි කාන්තයි මනාපයි කියලා ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් ඇහෙන් අත්දකින ලෝකය ඒ පුද්ගලයා තුල පිළිගැනීමක් ඇති වෙනකොට ඉෂ්ටයි කාන්තයි මනාපයි කියලා ඇහෙන් දකින ලෝකය යම්කිසි ආකාරයක පිළිගැනීමක් ඇති වෙනකොට ඒ පිළිගැනීම ඇතුලේ පින්වත්නි චන්දරාගින් බැඳුණු ජීවිතයකට යන්නේ. ඉෂ්ටයි කාන්තයි මනාපයි කියලා පිළිගැනීමක් නැති වෙනකොට චන්දරාගින් ජීවිතේ තෙත්ෙන්නේ. අන්න එතකොට කාමරාග පදනම් කරගෙන නිමිත්තානුසාර විහිත පවතින එක ඇතුලේ ධර්මයේ ජීවිතය යාකරපුම දුරස් කරපු මට්ටම දුර්වල වෙන්න ගන්නවා. එතන යාගේ සිත කෙලින්ම කාමරාගයන්ගෙන් ක්‍රමානුකූලව මිදීම පිණිස පෙළ ගැහෙන්න ගන්නවා හිත. ඒ විදිහට මිදීම පිණිස පෙළ ගැහෙනකොට ඒ ශ්‍රාවකයාගේ පින්වත්නි සිත සතර යෝගයන්ගෙන් අර කාමයන් භවය අවිද්‍යාව දෘෂ්ටිය යෝගය කියන්නේ නැවත නැවත යෙදෙන එක. කාමයන්ගෙන් භවයන් කාමයන් නැවත නැවත යෙදෙනවා. දෘෂ්ටිය නැවත යෙදෙනවා. අවිද්‍යාව දැන් නැවත යෙදෙන්නේ නැහැ. ඇයි යෙදෙන්නේ නැත්තේ? ඒ නැවත යෙදීම පිණිස කාමරාගයේ පිළිබඳ අභ්‍යන්තරික බරපතල අර්බුදකාරී ඕලාරික මට්ටම නැහැ. ඒ ඕලාරික මට්ටම නැත්තේ ඒ ආගේ අභ්‍යන්තර සිත තුළ මේ චන්දරාගයේ නොබැඳුණුකමක් පවතින්නේ. ඇයි චන්දරාගයේ නොබැඳීමක්ම පවතින්නේ? එයා තුළ දිට්ටි සම්පන්නකමක් ඇතුලේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය තුළ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය තුළ මම වෙමි කියලා බලන හුරුව වෙනුවට දිට්ටි සම්පන්නකමක් තියෙනවා.
මොකද තියෙන්නේ දිට්ටි සම්පන්නකමක් තියෙනවා. ඒ දිට්ටි සම්පන්නකම කියන එක ඇතුලේ යාට පේන්නේ පුද්ගලාර්ථකින් ගන්න දෙයක් තියෙනවා කියලා නෙමෙයි. පේන මට්ටම ඇතුලේ, ඇහෙන මට්ටම ඇතුලේ, දැනෙන මට්ටම ඇතුලේ, හිතෙන මට්ටම ඇතුලේ ප්‍රියමඳුර වශයෙන් පිළි අරගෙන, ප්‍රිය රූපං සාත රූපං වශයෙන් පිළි අර ගැනීමක් නෙමෙයි යා තුළ ඇති වෙන්නේ. එයා තුළ ඇති වෙන්නේ දිට්ටි සම්පන්නකම. ඒ දිට්ටි සම්පන්නකම ඇතුලේ පින්නත්නි අරමුණෙහි නොඇලුණුකමක්, අරමුණෙහි නොගැටුණුකමක් එයා තුළ ඉස්මතු වෙනවා. අරමුණු පාවිච්චි කරද්දී ඇලෙන ගැටෙනකම අඩු වෙනවා. ඒ අඩුවෙන්ට හේතු උනේ මොකද්ද? අරමුණට ඒ ඇලෙන ගැටෙනකම අඩුවෙන්ට හේතු උනේ ඇලෙන ගැටෙනකමට අවශ්‍ය මූල බීජය තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුකුච, විචිකිච්ඡා කියන නීවරණ වලින් බැටකන සිත. නීවරණ වලින් බැටකන සිත දුර්වල කිරීම පිණිස යාතුල සංසුන් වූ සිතක් මතු වුණා. ඒ සංසුන් වූ සිත කුමක් මත යපුණද? වීරියෙන් වඩනාලද සිත මත යපුණා. වීරියෙන් වඩනවා කියන එක ඇතුලේ වීරිය කියනකොට කුසලා කුසලතාවේ නම් මොකද්ද මේකෙන් වීරිය? වීරිය කුසලයේ මොකද්ද? වඩන ලද සිත. අකුසලයේ මොකද්ද? කුසීත බව. මොකද භාගතුනාසේ වදාළේ වීරියෙන් වඩනාලද සිත කුසීත භාවයෙන්, වීරියෙන් වඩනාලද සිත කුසීත භාවයෙන් මිදෙනවා කියලා. ඔන්න ඔය විදිහට දැන් ආයේ අපි උඩට කියෙව්වේ. දැන් එතකොට ඒක ඇතුලේ මේක ඇතුලේ මොකද්ද මේ දිගින් දිගට සිද්ධ වෙමින් පවතින රහස දේ මොකද්ද? මේ දිගින් දිගට පවතින දේ අන් කවර දෙයක්වත් නෙමෙයි පින්නත්නි. මේ දිගින් දිගට පවතින්නේ හරි ලස්සන දෙයක්. මොකද්ද? ධර්මයයි ජීවිතයයි යාකරන එක. ධර්මයයි ජීවිතයයි යාවෙලා යම් දවසක ධර්මයේ ජීවිතයේ හැටියටම දකිනවනම්, ජීවිතයේ ධර්මයේ විදියට දකිනවනම් එයා කෙලෙස් නසාති වෙන්න ඕන. નિરાයාසෙන් ඒ මට්ටම උද්ගත වුණොත් සමුච්ඡේද ප්‍රහාණයකට යාපත් වෙලා ඉන්න ඕන. નિરાයාසෙන් ඒ මට්ටමටපත් වෙනවනම්. එතකොට දැන් මේ විදියට වීරියෙන් වඩන ලද සිත ඇතුලේ යාට සංසුන් වූ සිතක්පත් වෙනවා. නීවරණ දීර්ඝ කාලයකට මැඩපවතින. එතකොට අරමුණින් ඇලීම එන්නෙත් නැහැ, අරමුණින් ගැටීම එන්නෙත් නැහැ. එතකොට අරමුණින් ඇලීමයි ගැටීමයි නැති තැනක යාතුල මතුවෙන්නේ දර්ශන සම්පන්නකම, දිට්ටි සම්පන්නකමක්. ඒ දිට්ටි සම්පන්නකම ඇතුලේ පින්වත්නි දිට්ටි ගත වීමකට අවකාශ නැහැ. ඒ දිට්ටි සම්පන්න වෙනකොට යාට ඒ දිට්ටි සම්පන්නකම ඇතුලේ වැටෙන්නේ මොකද්ද? ස්කන්ධ ධාතු ආයතන ඒ හැටියටම වැටෙනවා. එතකොට ස්කන්ධ ධාතු ආයතන ඒ හැටියටම වැටෙනකොට යාගේ සිත චන්දරාගයෙන් බැඳින්නේ, කාම චන්දරාගයෙන් බැඳින්නේ නැහැ පින්වත්. නී චන්දරාගයෙන් බැඳින්නේ නැති වෙනකොට යා තුළ අර කාමරාගයෙන් මේ කාම භූමියේ නැවත නැවත ඉපදිලා කාම ලෝකෙට එන්න ඕන කියන කාම භවය තුළ පැනවෙනවා නම් හොඳයි, මේ කාම ලෝකෙට ආයෙනවා නම් හොඳයි, මේ වගේ හැකා ඉස්සරහටත් ලැබෙනවා නම් හොඳයි වගේ අදහසක් නැහැ. ඒ අදහස නැති වෙන යෝගය බිඳිනවා. ඕගය නෙමේ, ඕගය කියන සැඩපහර කියන එකනේ. යෝගය කියන එක ඇතුලේ අර්ථවත් කරන්නේ නැවත නැවත යෙදීමක්නේ. මොනවද නැවත නැවත යෙදින්නේ අපි තුල? කාමෝගය, භවෝගය, දිට්ඨියෝගය, අවිජ්ජාෝගය කියලා මේ ඕගයකට අපි අහුවෙලා නම් මේක නැවත නැවත යෙදෙනවා අපේ ජීවිතය ඇතුලේ. ඒ නැවත නැවත යෙදෙන එකමයි පින්වත්නි ධර්මයයි ජීවිතයයි ඈත් කළේ. මේ නැවත නැවත යෙදෙන එකමයි ධර්මයයි ජීවිතයයි ඈත් කළේ. දැන් මේ නැවත නැවත යෙදෙන එක දුර්වල වෙන්න පටන් අරන්. මේ නැවත නැවත යෙදෙන එක දුර්වල වෙන්න පටන් ගන්නකොට පින්වත්නි ඒ පුද්ගලයා තුළ අර ස්වල්ප කෙලෙස් දෙම් පවතින ඕලාරික මට්ටමේ කෙලෙස් නෙමෙයි, ඝන කෙලෙස් නෙමෙයි, කඩන්ට අමාරු මට්ටමේ කෙලෙස් නෙමෙයි පවතින්නේ. මොකද කඩන්ට අමාරු මට්ටමේ කෙලෙස් පවා මෘදු වෙන ආකාරයටයි මේ විදියට අපි විමසාගෙන ආවේ. ඝන කෙලෙස් පවා මෘදු වෙන ආකාරයටයි අපි දැන් මේ විමසා තිබෙන්නේ. එතකොට මේ ඝන කෙලෙස් පවා මෘදු වෙන ආකාරයට නම් අපි විමසා තිබෙන්නේ මෙයා තුළ ඝන වූ කෙලෙස් තියෙන විදියක් නෑ, ස්වල්ප වූ කෙලෙස් මෙයා තුළ පවතින්නේ. දැන් මේ ස්වල්ප වූ කෙලෙස් එයා තුළ පවතිනකොට ඒ ස්වල්ප වූ කෙලෙසුන්ගේ මිදීම පිණිස එයා තවදුරටත් චිත්ත ඒකාග්‍රතාවෙම හදනවා, වර්තමානීයම සිය පවත්වන්න හදනවා, වර්තමානීයම මනසිකාරයෙන් හටගන්න ධර්ම මනසිකාරයේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා නේද කියලා ධම්මානුපස්සනාව ආදී අති ප්‍රබල විකල්ප ක්‍රම පාවිච්චි කරන්න ගන්නවා. එහෙම පාවිච්චි කරන්න ගන්නකොට පින්වත්නි අසීමිතව ශ්‍රද්ධාවෙන් රුකුලක් ලැබෙන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාව පින්වත්නි දස දහස් ගුණයකින් මෝරන්න පටන් ගන්නවා. ඒ මෝරනකොට පින්වත්නි බොජ්ජංග ධර්ම නම් වූ කුසලයේම වැඩෙනවා, නීවරණ නම් වූ අකුසලයේ බරපතල විදියට කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටෙන්න පටන් ගන්නකොට පින්වත්නි වර්තමානයේ එක බැල්මක් තුල පවා තියුණු සිහියක් උපදිනවා.
පින්නත්න හැරෙනකොට හැරෙන බවටත් සීය තියෙනවා. හැරෙන්ට කලින්ම පින්නත්න අක්කුසල් සහගත නිමිත්තක් ඇසට මුණගැහෙන්ට එපා කියලා බරපතල අදහසකුත් තියෙනවා. මුණගැහෙන් නැත්තං හොඳයි කියලා අදහසක් හැරෙන කොටම පින්නත්න ඒ පුද්ගලය ඇතුළ මහ පුදුමාකාර ස්මෘතියකින් මයි හැරෙන්නේ පවා. එක බැල්මක් පවා පින්නත්න ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. පින්වත්නි එක බැල්මක් තුල පවා තියුණු සිහියක් පවතිනවා. වර්තමානීයම සිහිය පවතිනවා. අතීත අනාගත වශයෙන් එයා තුල ගොඩනැගිච්ච මේ අර්බුදකාරී සංස්කාරයන් ක්‍රමානුකූලව සංසිඳී යන්න පටන් ගන්නවා. එතකොට පින්වත්නි එයාගේ සිත මෙබඳු විමර්ශනයක් ඇතුලේ වාසය කරන කෙනා තුල පින්වත්නි අකුසලයන් මැඩ පැවති සමාධිය නම් වූ සමාධි කුසලතාවයේ මතම යාගේ හිත පිහිටන්න පටන් ගන්නවා. ඉද බික්කවේ බික්කු සමාධි කුසලෝ හෝති, සමාධිස්ස සමාපත්ති කුසලෝ හෝති. සමාධිය විතරක් නෙමේ පින්වත්නි සමාපත්ති කුසලතාවයත් මෝරනවා. මොකද්ද මෝරන්නේ? සමාධිය විතරක් නෙමේ, ඉද බික්කවේ බික්කු සමාධි කුසලෝ හෝති, සමාධිස්ස සමාපත්ති කුසලෝ හෝති. එයා තුළ පින්වත්නි සමාධියට දක්ෂතාවය විතරක් නෙමේ, සමාධියට සමවැදීමේ බරපතල දක්ෂකමකුත් එයා තුළ උපදින්න ගන්නවා. ඒ කියන්නේ නං සමාධියෙන් උදව්ව ගත්ත කෙනා සම්මාපත්තියට සමවදින්න පුළුවන් කුසලතාවයක් එයා තුළ ඇතිවෙන්න ගන්නවා. ඒ ඇතිවෙන්න ගන්නකොට පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ ඒ මොහොතේම හටගන්නා වූ තමන්ගේ සිත ඇති වෙලා නැති වෙලා යන විදිය තවත් සිතකින් දකින්න පුළුවන් මට්ටමට මහා ගැඹුරු තියුණු ප්‍රඥා ගෝචරකමක් ස්මතු වෙනවා. ගැඹුරු තියුණු ප්‍රඥා ගෝචරකමක් ඉස්මතු වෙනවා. ඒ ප්‍රඥාවෙන් බලන්ඩ පින්වත්නි ඒ පුද්ගලයා තුළ සියුම් වූ අවිද්‍යාවේ අන්ධකාරයේ පවා දුරුවෙමින් පෑන නගිනවා ආලෝකයම පින්වත්නි. එයා තුළ බරපතල විදියට ආලෝකයක්ම උපදිනවා. ඒ ආලෝකය ඇතුළේ පින්වත්නි එයා තුළ යම් සියුම් අවිද්‍යාසහගත සියුම් දෘෂ්ටියක් තිබ්බනම්, අවිද්‍යාසහගත සියුම් කෙලෙසයක් තිබ්බනම් ඒ කෙලෙසයත් කඩාගෙන වැටිලා පින්වත්නි ඒ පුද්ගලයා තුළ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය ඇතුළේ විස්කම්බන ප්‍රහාණයක් නෙමේ සමස්ත සමුච්ඡේද ප්‍රහාණයකටම යාගේ සිත ක්‍රමානුකූල එකතු වෙන. ඒ සමුච්ඡේද ප්‍රහාණය ඇතුළේ පින්වත්නි කෙලෙස් අබමල් රේණුවක් නැති, කෙලෙසුන්ගේ අබමල් රේණුවක්වත් නැති විදියටයි යාගේ ඇතුළාන්තයේ සංසිඳී යන්නේ. කෙලෙස් අබමල් රේණුවක්වත් නැති විදියට යා සංසිඳී යනවා. ඒ ඕභාසගත සිත තමයි පින්වත්නි යාගේ කෙලෙස් සංසිඳුවා දමන්නේ. ඕභාසගත සිත. එතකොට ඒ ඕභාසගත සිත විසින් බලවත් වූ අවිද්‍යා අන්ධකාරය සම්පූර්ණයෙන් අයින් කරලා දාලා ඒ ඕභාසසගත සිත විසින් ඔබ තුන් භවයටම ඇදීගෙන යනකමක් තියෙනවනම් එක වලකා දානෝ. එතකොට ඒ තුන් භවයටම අදාළ විදියට ඇදීගෙන යන සිතක් නම් තියෙන එක බලවත් අවිද්‍යාවට වෙන දෙයක්. ඒ බලවත් අවිද්‍යාව දුරු කිරීම පිණිස ඕභාස සහගත සිතක් උපදවා ගත. ඒක ඉපදුනේ කොහොමද? ප්‍රඥාවෙන් ලැබිච්ච මහා බරපතල අනුබලයකින්. මොන ප්‍රඥාවකින්ද? තමන්ගේම මේ ගැඹුරින් සිත වඩනකොට, ගැඹුරින් සිත දියුණු කරනකොට ඒ දියුණු කිරීම ඇතුලේ තමන්ගේ නාම රූප પરම්පරාව ඇති වෙලා නැති වෙලා යන විදිය බැලි. එහෙම බලන්න පුළුවන්නේ මොකක් නිසාද? සමාධියෙන් බලපතල ලුකුලක් ලැබුණා. සමාධි කුසලතාවෙන් විතරක් නෙමෙයි, සමාධි කුසලෝ හෝති, සමාප්දි සමාපත්ති කුසලෝ හෝති. සමාධි කුසලතාවේ සමාධි සමාපත්ති කුසලතාවේ මත ඒක උනි. ඒතර සමාධි කුසලතාවේ සමාධි සමාපත්ති කුසලතාවේටයි අනුබලය ලැබුණේ මොකකින්ද? ස්මෘතියකින් අනුබලය ලැබිච්ච නිසා. ස්මෘතියෙන් අනුබලය ලැබෙනකොට මානසිකාරයෙන්මයි මේ ඔක්කොම හටගන්නේ. මානසිකාරයෙන් නිරුද්ධ වෙනකොට මේ සියල්ලම නිරුද්ධ වෙනවා නේද කියලා දකින්න පුළුවන් වුණා. ඒක ඇතුළේ යාට පුදුමාකාර ඒ මට්ටමට යාව අරගෙන ඉන්න යාතුළු වීරයක් තිබුණා. වීරියෙන් රුකුල ලැබෙනකොට පින්වත්නි ඒ පුද්ගලයා තුළ ආධ්‍යාත්මික වශයෙන් බොජ්ජංග ටිකම උපද්දවන්ට ඕන, නීවරණ ටික ආදී අකුසලතාවයන් මඩින්ට ඕන කියලා ගැඹුරු වීර්‍යවන්තකමක් ආවා. ඒකට රුකුල ලැබුණේ පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය දකින මට්ටමේ සද්ධාවකින්මයි. ගැඹුරු එබඳු ශ්‍රද්ධාවක් මෝරණ්ඩ යාට බලපෑවේ පින්වත්නි වර්තමාන එකඟ වෙච්ච සිතමයි. ඒ වර්තමාන එකඟ වෙච්ච සිතට උපකාර කළේ පින්වත්නි ස්වල්ප වූ කෙලෙස් වලින්වත් බැටකන් නැති මට්ටමේ සිතක්.
පින්නත්නි ගැඹුරින් එකඟ වෙච්ච සිතකට මහ පුදුමාකාර අනුබලයක් ලැබුණේ ස්වල්ප වූ කෙලෙසුන්ගෙන්වත් බැටකන් නැති සිතක්. ඒ ස්වල්ප වූ කෙලෙසුන්ගෙන්වත් බැටකන් නැති මට්ටමට යා සිත නැවත නැවත විමසා බැලුවා. යෝගය, කාම යෝගය, භව යෝගය, අවිජ්ජා යෝගය, දිට්ඨි යෝගය, නැවත නැවත මේ කාමයන් යෙදෙන විදිය දැක්කා. නැවත නැවත කාමයන් යෙදුනත් දුක නම් නිමා වෙන්නේ නැති බව දකින්න යාට හේතුනේ පින්නත්නි කාම රාගයෙන් ක්‍රමානුකූලව සිත මිදෙන්න පටන් ගත්ත නිසා. ඒ කාමරාගෙන් සිත මිදීම පිණිස යාට උපකාර වුණේ පින්වත්නි චන්දරාගෙන් නොබැඳුණු සිත. ඒ චන්දරාගෙන් නොබැඳුණු සිතකට එකතු වෙන්න යාට උපකාර කළේ පින්වත්නි ස්කන්ධ ධාතු ආයතන දෘෂ්ටියෙන් අල්ලගන්න නැතුව පින්වත්නි දර්ශන සම්පත්තියක් ඇතුලේ ඒවා පිළිබඳ ගැඹුරින් මම කියලා මොනවද ගන්න තියෙන්නේ කියලා විමසා බලපු හැකියාවමයි. ඒ හැකියාවට අරමුණු පරිහරණය කරද්දී නොඇලීම නොගැටීම උපකාර වුණා පින්වත්නි. ඒ උපකාරයට අනුග්‍රහ කළේ පින්වත්නි අභ්‍යන්තර සංසුන් වූ සිත. අභ්‍යන්තර සංසුන් වෙනකොට සිත ක්‍රමානුකූලවතාවකාලිකව විස්කම්බන වශයෙන් පින්වත්නි කාමච්ඡන්ද ව්‍යාපාදයේ තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ මැඬ පැවතුණා. ඒ මැඬ පැවැත්වීම පිණිස අනුබලයක් ලැබුණි පින්වත්නි වීරියෙන් වඩනා ලද සිත. වීරිය වනාහි කුසලා කුසලතාවේමයි. කුසලේ නම් වඩනා ලද සිතයි, අකුසලේ නම් කුසීත භාවයයි කියලා ඔතනින් පටන් අරගෙන එයා ඕබාස සහගත සිත ධර්මයයි ජීවිතයයි එකක් කොට පරිච්ඡේදය වසා දැම්මා. දැන් බලන්න ආයෙත් මම උඩට කියාගෙන ඔය විදියටම පහළට බලන්න මේ ගුණධර්ම තිබ්බොත් එයාට වරදින්න විදියක් නැහැ. එයාගේ ජීවිතයත් ධර්මයත් එකක් වෙනවමයි. එබඳු ආකාරයට විමසා ගන්න දක්ෂ ශ්‍රාවකත්වයක් වෙනුවෙන් මේ දේශනාව මාර්ගෝපදේශනයක් වේවා.